දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 545 වන ටෙලිවැකිය. පොලිස්පති දේශබන්දු පොලිස්පති දුරෙහි කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා නේද? පොලිස්පති තනතුරේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දැන් අධිකරණ ක්‍රියාවලියක් නිසා මේ මීට වඩා ඒක ගැන ලියන්න අමාරුයි. හොඳේ. හැබැයි ඉතින් එකක් මතක තියාගන්න ඕනේ. හොඳේ එකක්. අර මේ බය නැතුව හරි දේ කරන්න තුවක්කුව භාවිත කරන්න මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා නේද? දේශබන්ධුවත් ළඟ තියාගෙන නිතර නිතර මුමුණපු ටිරාන්ට අපි එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියන්ට ලෑස්ති. මොකද්ද හරිද වැරදිද කියලා තීන්දු කරන්නේ ඔහෙලා නෙවෙයි, හරි වැරද්ද තීන්දු කරන්නේ අධිකරණය. අධිකරණය, ගරු අධිකරණය. හොඳේ. ඔව්, ඔහෙලගේ ඉහළ අන ක්‍රියාත්මක කරලා ගරු අධිකරණයට ගිය තැන ගරු විනිශ්චකාරවරුන් තමයි හරි වැරද්ද තීන්දු කරන්නේ කියලා නිකමට මතක තියාගන්නකො. හොඳේ. ඕ ආන් එහෙම කියමින් ඉතින් ජනාධිපතිවරණේ දිහාට හැරෙමු නේද? ඒ අනිත් සෙල්ලම. හොඳේ. ජනාධිපතිවරණේ කල් දැමීම හෝ වෙනත් ගේමක් සඳහා ගහපු බොහොමයක් තුරුම්පු දැන් පරාදයි. හොඳේ. ආසියාවෙන් උහට බූරුව ගැහුවාම ඕක තමයි වෙන්නේ. හරිය. දැන් සෙට් එකම අනාත වෙලා ඉන්නේ. හැබැයි එහෙම වුණාය කියලා ගේම අතහරි කියලා නම් හිතන්ට එපා. හොඳේ. ගේම අතහරි කියලා හිතන්ට එපා. මොකද මේ ජනාධිපතිවරණ දිනය බොහෝ වෙලාවට හෙට හෝ අනිද්දානේ ඔය ප්‍රකාශයට පත් කරනවා කියලා තියෙන්නේ නේද? එතකොට මේ වෙලාවේ අර 22 කැරකි කැරකි තියෙනවෑ. අර අපි ටෙලිවිකේකින් ග්‍රහකලේ 22 වාන් ඒක කැරකි කැරකි තියෙනවා. ඒක අමතක කරන්න එපා. හරිය. ඒ වගේම තමයි මේ පොඩි වෙලාවකට ජනාධිපතිවරණේ පැත්තකින් තියමුකෝ. මොකද ඉතින් ඕනේ නම් පාර්ලිමේන්තුව විසිරුවන්ටත් පුළුවන්. හරිය. ඕ පාර්ලිමේන්තුව විසිරුවන්ටත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒවා එහෙමම තියෙනවා. අමතක කරන්න එපා. ඔව් අපි කියලා තියෙනවා. දැන් ඊට පෙර බලමු මේ රට දැන් හරිද කියලා නේද? මේ රට දැන් හරිද කියලා අනේ එයාවම තමයි ඕනි කියන මිනිස්සුන්ගෙන් අපි අහමුකෝ. එයයි මේ රට හරිතැන්ට ගෙනාවද කියලා, මේ රට තිබුණු තැනින් ගොඩ අරන්ද කියලා නේද? අහං ඕක සරලව තේරුම් ගම්. හොඳේ. පෝලිම් නෑ. ඒක ඇත්ත. පෝලිං ඇති කළේ ගෝඨාභයත් එක්ක හිටපු කැබිනෙට්ටුවයි එයාගේ මන්ත්‍රීලා සෙට් එකයි. හරිද? දැන් පෝලිම් නැති කළේ කවුද? ඒගොල්ලොම පත් කරගත්ත රනිල් වික්‍රමසිංහයි ගෝඨාභයේගේ අර මන්ත්‍රීලයි ඇමතිලයි සෙට් එකමයි. හරිද? කොහොම බැලුවත් එයාලම තමයි පෝලිං හදලා තියෙන්නේ, එයාලම තමයි පෝලිං නැති කරලා තියෙන්නේ නේද? දැන් ඔය මේ පාරේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් පෝලිම් නැති වුණාට ඒකට වඩා අතිශය භයානක තත්ත්වයක් මේ සමාජය ඇතුලේ තියෙනවා කියන එක අමතක කරන්න බැහැනේ නේද? අවාසනාවකට අපේ මාධ්‍යයට ඒ මාතෘකා අහුවෙන ප්‍රමාණය හරිම අඩුයි. හොඳේ. දැන් ඔය පාර්ලිමේන්තුවේදී ඊයේ ඒක කතා වුණා. මොකක්ද? මේ රටේ ජනතාව එදිනෙදා අවශ්‍යතා සඳහා තමන්ගේ කනකර උකස් කරලා තියෙන ප්‍රමාණය. හරිද? 2019 රුපියල් බිලියන 210ක රන් බාණ්ඩ උකස් කරලා තියෙනවා. 2024 මාර්තු වෙනකොට ඒ ප්‍රමාණය රුපියල් බිලියන 571ක් වෙලා. රුපියල් බිලියන 571ක් වෙලා. ඒ කියන්නේ මේ අවුරුදු පහ තුල රන් බාණ්ඩ උකස් කළ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. මොන තරම් දරුණු ආර්ථික අර්බුදයකද ජනතාව ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න ආයේ මීටත් වඩා මොන සාක්ෂිද නේද? මතක තියාගන්න. ජනතාව මේ කනකර උගස් කරන්නේ ගෙවල් හදන්න, ට්‍රිප් යන්න, විනෝද චාරිකායන්ට එහෙම නෙවෙයි. බඩට කන්න, බඩට කන්න, දරුවන්ට කන්න දෙන්න. මේ විදිහට උකස් කර කන කරවත් නැති දෙමව්පියන්ගේ දරුවන් කුසගින්නේ. ජනපති රනිල්ගේ කිලෝ 20 හාල් මල්ලක් දැන් ඉවර වෙලා සෑහෙන කල්. හොඳේ. ඔව්, රටේ ළමයින්ගෙන් 127%කට වඩා, මතක තියාගන්න ගාන, 127%කට වඩා ළමා මන්ද පෝෂණයෙන් පෙළෙනවා. හරිද? දිනෙන් දින මේ ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. ඒකම මතක තියාගන්න. මේ ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් 105,000ක් විතර පාසල් ගමනට ආයිබුවන් කියලා තියෙන්නේ. හොඳේ. අද ගුරු
දරුවන්ට ලැබෙන පඩිය මදි මාස භාගයක් කාලා ඇඳලා දරුවන්ව පාසල් යවන්න. 100%කින් වැඩි කරපු ලයිට් බිල අඩු කළේ 122.5%කින්. මේ වන විට රටේ විදුලි පාරිභෝගිකයින් 111,000 විතර විදුලිය විසන්ධි කරලා තියෙන්නේ. හේතුව විදුලි බිල ගෙවා ගන්නට බැරිකම. හොඳේ තවත් 125,000 විතර කපනවා කියලා රතු බිලේවල. මේ වගේමයි දැන් අවුරුදු 3කට වැඩි කාලයක් පුරා අපේ රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හා වෛද්‍යවරුන්ගේ හිඟය. ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ බව සනාථ වුණා. හොඳේ මෙරට රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 19ක් හිඟයි. කවුද කියන්නේ සෞඛ්‍ය ඇමති? සීටී යන්ත්‍ර 6ක් විතර අක්‍රියයි. ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සහ විකිරණ යන්ත්‍ර 15ක් විතර අක්‍රියයි. අදත් පාර්ලිමේන්තුවේදී හෙළිවුණා හෘද කැතීට කරන යන්ත්‍ර අක්‍රියයි. නුවර විතරක් 9000ක් පොලිමේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 329ක් තියෙන්නේ. තවත් මාස 3ක් වගේ කාලයකට විතරයි කියලා සෞඛ්‍යාංශම කියනවා. හොඳේ ඖෂධ සැපයුම් කරුවන්ට කෝටි 810ක් ගෙවන්න තියෙනවා. රට ඇතුලේ 75% දෙයක් නිෂ්පාදනය කරලා ආදායම් හොයන ක්‍රමයක් හදලා නැහැ. අහුවෙච්චි සියල්ල විකුණන්නට දාලා තියෙන්නේ. හොඳේ එහෙනම් මේ වැල් පාලමෙන් එගොඩ කියන කතාව ඇත්තද? වැල් පාලමෙන් එගොඩ, වැල් පාලමට අරංගියෙත් ඒගොල්ලමයි, එගොඩ කරනවා කියන්නේත් ඒගොල්ලමයි. හොඳේ වැල් පාලමේ නෙමෙයි මේ රට තියෙන්නේ ණය පාලමේ. මතක තියාගන්න, ග්‍රූෂගේ දරුවා වෙනුවට මේ වඩාගෙන යන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 150 ණයක්. තව තව ණය ඉල්ලමින් ඔය දරුවව වඩාගෙන ඉන්නවා. හරිද? දරුව වඩාගෙන තව තව ණය ඉල්ලනවා. ඒ නිසා මතක තියාගන්න, මේ යන්නේ වැල් පාලමේ නෙවෙයි ණය පාලමේ කියලා අද ටෙලිවිෂන් ඔබට මතක් කරනවා.